කතා. මේ අවසාන වතාවට ආවේ මේ බිත්තරේ මේ ප්‍රශ්නේ අදින් ඉවර කරනවා. මේක එන කරුමයක් වෙලා තියෙන්නේ. කිකිලි දන්නවා නම් මේ ප්‍රශ්නේ ඇත්තටම කිකිලි ස්ට්‍රයික් කරන බිත්තර දාන එක. මෙච්චර ප්‍රශ්නයක් වෙලා මේක. අලුත් ආණ්ඩුව ආවට පස්සේ අපි වගේ සිවිල් ක්‍රියාකාරකයන්ට මම හිතුවේ විශ්‍රාම යන්න පුළුවන් වෙයි කියලා. දැන් මේ අවුරුදු පහක් ගිය අවුරුදු පහම ගල උඩ සටන කළා හරි මහන්සියි දැන්. අනේ ඉතින් මේ ආණ්ඩුව ආවේ ගමනොත් අපිට ඉස්සෙල්ලාම එන්න වුණා. අද එන්න හේතුව තමයි බිත්තර සහ විශේෂිත පාරිභෝගික භාණ්ඩ දෙකක් වන එකක් බිත්තරේ අනිත් එක පොල් ගෙඩිය. දෙකම ගෙඩි. දැන් මේ ප්‍රධානතම පාරිභෝගික භාණ්ඩ දෙකේ මිල උච්චාවචනය වෙනවා. මිල පාලනය කරන්න පාරිභෝගික අධිකාරියට හැකියාවක් වෙලා නැහැ. අපි හේතු හොයාගෙන ගියාට පස්සේ බිත්තර දෛනික පරිභෝජනය තියෙනවා බිත්තර ලක්ෂ 40ක් 50ක් අතර ප්‍රමාණයක්. එතකොට අස්වැන්න එන ප්‍රමාණයත් එහෙම නැත්නම් දෛනිකව වෙළඳ පොළට නිකුත් කරන ප්‍රමාණයත් මෙන්න මේ ප්‍රමාණය වෙනවා. හැබැයි යම්කිසි අවස්ථාවල උත්සව අවස්ථාවල බිත්තර පරිභෝජනය ලක්ෂ 60න් උඩට 80 කරන කට් ඔෆ් මාප්පයකට යනවා. අන්නේ ඒ ඉහළ අගයකට යනකොට මේ බිත්තර නිෂ්පාදනය එහෙම නැත්නම් බිත්තර සැකසීම මේ වෙළඳ පොළට එවීම කරන්න ඒ බිත්තර කර්මාන්තකරුවන්ට එහෙම නැත්නම් ෆාර්මර්ට හැකියාවක් නැහැ. හැබැයි මෙන්න මේ කටයුතු මැද්දේ අතරමැදියෙක් ඉන්නවා. මෙන්න මේ කූල් ෆාම් කියන කන්සෙප්ට් එක. එහෙම නැත්නම් බිත්තර ශීතකර තබා ගැනීමේ ක්‍රමවේදය අනුගමනය කිරීම. එතකොට වෙළඳ පොළට දවසකට බිත්තර ලක්ෂ 40ක් 50ක් අතර ප්‍රමාණයක් එනවා නම් අපි දන්න කෝල් රූම් එකක් තියෙනවා. ඒක බිත්තර ලක්ෂ 60ක් පමණ ගබඩා කරලා තියාගන්න පුළුවන්. එතකොට මේක තට්ටු දෙකකට වගේ ගබඩා කළොත් එන බිත්තර ලක්ෂ 120ක්. එතකොට දවස් 3ක සමස්ත බිත්තර නිෂ්පාදනය මෙන්න මේ කෝල් රූම් එක ඇතුලේ ගබඩා කරලා තියන්න පුළුවන්. අපි ඇහුවා පාරිභෝගික අධිකාරියෙන් මෙන්න මේ කෝල් රූම් ආයතන නියාමනය කිරීම සඳහා ඔවුන්ට ක්‍රමවත් වැඩපිළිවෙළක් තියෙනවද කියලා. ඉතින් පාරිභෝගික අධිකාරිය තාම මේක නියාමනය කළා නැහැ. එහෙමනම් ඔන්න හිලක් තියෙන ඔන්න අපිට හිල මත උනා මොකද්ද කියලා. එතකොට අපි ඉල්ලා සිටින්නේ පාරිභෝගික අධිකාරියට මෙන්න මේ කූල් රූම් නියාමනය කිරීම සඳහා ක්‍රමවේදයක් හදන්න. ඒ වගේම තමයි නව ජනාධිපතිවරයා කියන්නේ දත්ත මත පදනම් වෙලා පාරිභෝගිකයන්ට සහන දෙන්න ඕනි කියලා. එහෙමනම් ඔහු බලන්න ඕනි, ඔහු කමිටුවක් පත් කරලා බලන්න ඕනි. එහෙම නැත්නම් නව සභාපතිවරයාට කියන්න ඕනි දෛනික බිත්තර නිෂ්පාදනය කීය, දෛනික බිත්තර පාරිභෝජනය කීයද, කූල් රූම් වල මේගොල්ලෝ කොච්චර ගබඩා කරනවද. එතකොට මේ කූල් රූම් වල අයිතිකාරයෝ ඕල් ඓලන්ඩ් එග් ඇසෝසියේෂන් කියලා දවස ගානේ බිත්තර මිල ඔවුන් තමයි තීරණය කරන්නේ. එහෙම තීරණය කිරීමේ අයිතියක් ඔවුන්ට ලැබිලා තියෙන්නේ කොහොමද කියන එකත් ඔයලා බලන්න කැමතියි. ඒ වගේම තමයි දැන් මේ පොල්ගෙඩියේ නිෂ්පාදනයේ මාසික නිෂ්පාදනය මිලියන 296ක්. එතකොට මාසිකට අවශ්‍යතාවය තියෙනවා මිලියන 300ක් පමණ. හැබැයි මේ දෛනික මාසික පොල්ගෙඩි නිෂ්පාදනයෙන් වෙළඳ පොළට ලැබෙන ප්‍රමාණයෙන් මිලියන 154ක් පමණ ආනයනය කරන්න පෙළඹිලා තියෙනවා. එහෙමනම් දැන් අපි කරන්න ඕනි මේ අපනයනය කරන්න පෙළඹිලා තියෙනවා. එහෙමනම් දැන් අපි කරන්න ඕනි කාර්යයේ නිෂ්පාදනය ලංකාව තුළ නැත්නම් මේ අපනයනය කිරීම වහම නවත්තන්න ඕනි. ඒ අපනයනය කිරීම නවත්තලා දේශීය වෙළඳ පොළ ශක්තිමත් කරන්න කටයුතු කරන්න ඕනි. ඒකත් දත්ත මත පදනම් වෙලා තමයි කියන්නේ. අපි ප්‍රශ්නෙත් හොයාගෙන යනවා, උත්තරෙත් දෙනවා, විසඳුමත් අපි ගාව තියෙනවා. මෙන්න මේ ක්‍රමවේදේ ක්‍රියාත්මක කරන්න කියලා ජනාධිපතිතුමාටත් අපි කියනවා. නව සභාපතිවරයෙක් චයාමන් කෙනෙක් අලුතෙන් පත් වෙයි, ඔහුටත් මේක කියනවා. අනේ අපිට හරි මහන්සි, මේ ගිය අවුරුදු පහේම මෙව්වට බඩ ගෑවා, මේ අවුරුදු පහෙත් මෙව්වට බඩ ගන්න බෑ, රජයට බාර කරන්න ඕනි සිවිල් ක්‍රියාකාරීක විදිහට අපිට මේක දිගටම රටේ ජනතාව වෙනුවෙන් මේ මිල සම්බන්ධයෙන් හැමදාම ඇවිල්ලා මෙතන කතා කරන්න බෑ, එහෙමනම් මේක රජය බාර ගන්න මෙන්න අපි උත්තරෙත් දීලා තියෙන කියන එක මේ අවස්ථාවේ අපි කියා සිටිනවා. අද අපි පාරිභෝගික අධිකාරියට ආවේ මේ සිවිල් සංවිධාන සියලු දෙනාත් එක්ක එකතු වෙලා මේ වසර ගානක ඉඳලා මේ කිකිලි දාන බිත්තරේ සම්බන්ධව ප්‍රශ්නයක් තියෙනවා. මේක පහුගිය ආණ්ඩුවට බේර ගන්නත් බැරි වුණා. දැන් වර්තමාන අලුතෙන් ආණ්ඩුවක් පත් වෙලා තියෙනවා අපි දන්නවා. හැබැයි මේ ආණ්ඩුවටත් මේක බේර ගන්න බැරි ප්‍රශ්නයක් ඇවිල්ලා තියෙනවා. ඒ නිසා ඒකට වගකිය යුතු ආයතනය තමයි මේ පාරිභෝගික අධිකාරිය. එතකොට මේකට සිවිල් ක්‍රියාකාරීන් වශයෙන් අපි වසරක දෙකකට විතර ඉඳසී ඉඳන් මේ ප්‍රශ්නේ විසඳන්න ඕනේ කියලා කිව්වට දේශපාලන බලපෑම්, ඒ කියන්නේ මේ ආයතනවල ඉන්න ප්‍රධානීන්ගේ බලපෑම් මත මේ නිලධාරීන්ට වැඩ කරන්න හම්බුනේත් නැහැ, මේ වැඩ ඉස්සරහට කරගෙන යන්න හම්බුනේත් නැහැ. ඒකේ ප්‍රතිඵල අපි දැක්කා. මේ බිත්තර නිෂ්පාදකයෝ
බිත්‍ර කූල්වල සීතාගාරවල තියාගෙන ඉන්න කට්ට ඊයේ මහලොකුවට මාධ්‍ය ඉස්සරහට ඇවිල්ලා කියනවා මටත් හරි පුදුමයි වසර ගානක් මේ බිස්නස් එක කරනවා බිත්‍රේ රුපියල් 10කින් 15කින් වැඩි උනේ අපිට කියලා. මේක හරි අපූර්වට ඇවිල්ලා මාධ්‍ය ඉස්සරහ සම්දර්ශන දානවා. ඉතින් ඒ නිසා මේ සිවිල් ක්‍රියාකාරකකින් වශයෙන් අපිට ප්‍රශ්නයක් තියෙනවා. මේ බිත්‍රේ එතකොට ප්‍රශ්නේ වෙලා තියෙන දාන කිකිලිද කියලා. ඉතින් ඒ නිසා කිකිලි මේ බිත්‍රේ දාන හින්දාද මේ රටේ ජනතාවට මේ කුකුල් බිත්‍ර කිකිලි බිත්‍රේ ප්‍රශ්නයක් ඇවිල්ලා තියෙනවා. ඉතින් පැහැදිලිවම අද ගිහින් කිව්වා අපි මේක සිවිල් ක්‍රියාකාරීන් වශයෙන් රටේ ප්‍රශ්න කතා කරන සංවිධාන වශයෙන් අපි පැහැදිලිව කිව්වා මේක ඔයාලට හොයන්න බැයි නම් අපි මේකට විසඳුම හේවල ඉවරයි. ඒක හොයපු විසඳුම තමයි මේ රටේ අපි අද අහුවම මේවට උත්තර දෙන්න මේ පාරිභෝගික අධිකාරියේ මේ වෙනකොට මං හිතන්නේ සභාපතිතුමා නැහැ, පත් වෙලා නැහැ. නිලධාරී ටිකක් ඉන්නවා. අපි නිලධාරී අපහසුතාවට පත් කරන්නේ නැහැ කිසිම වෙලාවක. මොකද නිලධාරීත් එක්ක වැඩ කළා වුණා රටේ ජනතාවට සාහන ටික අරන් දෙන්න. අපි එතන ඉන්නා මොකද නිලධාරී රටේ පුරවැසියෝ පාරිභෝගිකයෝ. ඒ නිසා අපි කිව්වා ඔබතුමාලා මෙන්න මේ වැඩේ අපේ යෝජනාව තියෙනවා. මේ රටේ නිෂ්පාදනය අඩු නිසා පාරිභෝජනයේ වැඩි භාණ්ඩයක් මේක. එතකොට ඒ පාරිභෝජනයට අදාළව සාපේක්ෂව නිෂ්පාදනය ලැබෙන්නේ නැති භාණ්ඩයක් තොගරස් කිරීම සඳහා සීතාගාරවල තැබීම සඳහා අවස්ථාව ලබා දෙන දිනවා වහාම දවස් 14කට මේ සීතාගාර ටික වහන්න. මේ සීතාගාර ටික වහලා මේ රටේ කිකිලි දාන බිත්තරේ නිදැල්ලේ වෙළඳ පොළට එන්න අවස්ථාව හදලා දෙන්න. එතකොට අපිට බලා ගන්න පුළුවන් මේ බිත්තරේට මොකද්ද වෙන්නේ කියලා. හැබැයි කවම දවසක කිකිලියක් දැක්කේ නැති, කිකිලියෙකුගේ බෙට්ටක් අත ගාපු නැති, කුකුල් පාම් එකක් පාවිච්චි හදලා නැති කට්ටිය තමයි මේ මිල පාලනය කරන්නේ. ඒ වගේ උදාහරණ තමයි මේ තියෙන්නේ. මේ තියෙන්නේ දින දාලා ඒක තියා ගන්නවා. දින දාලා මේ දින දෙකට කොහොමද මේ බිල වෙනස් වෙන්නේ කියලා. මේ කිකිලි මේක කිව්වෙත් නැහැ, හයි ප්‍රෝටීන් ගැහුවෙත් නැහැ, මොනවත් කරේ නැහැ. හැබැයි මිල මෙන්න මේ විදිහට වෙනස් කරනවා. මම පාරිභෝගික අධිකාරියෙන් ඇහුවා පාරිභෝගික අධිකාරිය නිදිද මේකට. මේ මිල වෙනස් කරන්න නම් ඔයාලට මහජන මුදලින් පරිදි නැයි වල ඉන්නේ. ඒව කරන්න බෑ. දැන් වර්තමාන ආණ්ඩුවට අපි කියනවා දැන් ජනතාව ඉතාමත් විශ්වාසයෙන් උනන්දුවෙන් උද්‍යෝගයෙන් මෙන්න මේව නතර කරන්න තමයි පත් කරේ වල. එහෙනම් වගකීම තියෙනවා. එහෙනම් මහා මැතිවරණයක් වෙනවා මේ බිත්තරේ ප්‍රශ්නේ සතියක් ඇතුළත ආණ්ඩුව විසඳන්න ඕන. මේකට අපි වැඩි කල් දෙන්නේ ආණ්ඩුවට. හරිද? ඒක නිසා අපි ආණ්ඩුවට කියනවා සත්‍යයක් ඇතුළත පාරිභෝගික අධිකාරී සභාපති කෙනෙක් පත් කළා. මේකේ සභාපති නැහැ කියලා අද බිත්‍ර වෙනද පොලේ නැත්තේ නැහැනේ. මිනිසු ගන්නවා, මිනිසු කනවා. හැබැයි ප්‍රශ්නේ වෙලා තියෙන්නේ සභාපති නැහැ කියලා තීන්දුවක් ගන්න බෑ. එතකොට මොකද්ද වෙලා තියෙන්නේ? මේ රට මෙහෙම දුවන්න බෑ. මෙහෙම දිව්වා වසර 76ක්. ඒක හොඳ නැහැ කියලා දැන් අපි අලුත් එකක් ගෙනාවේ. ඒක නිසා දැන් තීන්දුව ගන්න ඕනේ අනිවාර්යයෙන්ම මේ බිත්‍ර ප්‍රශ්නේ වසර ගානක් කතා කරා අපේ අධිකාරියට කිව්වා මින් පස්සේ අපි මේකට එන්නේ නැහැ. බිත්තරේ ගැන කතා. මේ අවසාන වතාවට ආවේ මේ බිත්තරේ මේ ප්‍රශ්නේ අදින් ඉවර කරන්න ඕන. මේක එන කරුමයක් වෙලා තියෙන්නේ. කිකිලි දන්නවා නම් මේ ප්‍රශ්නේ ඇත්තටම කිකිලි ස්ට්‍රයික් කරන බිත්තර දාන එක. මෙච්චර ප්‍රශ්නයක් වෙලා මේක. දැන් අවදියෙන් ඉන්න අපි මේ පාරිභෝගික අධිකාරියට එන්නවා. අපි මේ සිවිල් කාර්යකාරී මෙතෙක්කල් උත්සාහ කරපු දේවල් උනේ නැත්තම් දැන් සාධාරණ නීතිය ක්‍රියාත්මක කරන්න පුළුවන්. නිලධාරීන්ට තීන්දුව තීරණ ගන්න පුළුවන්. දේශපාල අතපෙවින්න මොද අපේ අරුණ සහෝදර ජනාධිපතිතුමා ඉන්නේ. අපි සහෝදරයා කියලා කියන්නේ එතුමාට. ජනාධිපති කියලා අපිට කියන්න ඕන කමක් නැහැ. අපිට අඬ සහෝදරයා කියලා කටහරලා කියන්න පුළුවන්. නිහතමානී ජනාධිපති කෙනෙක් මේ රටට පත් වෙලා තියෙනවා. ඒ නිසා අපි කියන මෙන්න ඔබතුමාගේ වාරය. මේ අහිංසක දරුවට අපි දැක්කා පහුගිය කාලේ මන්ද පෝෂණය මේ රටේ තිබුණා. බිත්තරයක් දී ගන්න බැරි රටක් බවට මේක පත් වුණා. එහෙනම් ඒක වෙනස් කරන්න තමයි මේ රටේ ජනතාව ඉතාමත් වසර 76ක පාලනය පෙරළුවා කියන්නේ නිකන් නෙවෙයි. අභියෝග රසක් මැදින් ජනතාව අභියෝග තියාගෙන ජනතාව ඡන්දෙ දුන්නේ. එහෙනම් අඩුම ගානේ මේ බිත්තර ඉස්සලාවේ දැන් මේකට ප්‍රශ්න විසඳන්න අනිවාර්යෙන් මේකට කටයුතු කරන සිවිල් ක්‍රියාකාරී අපි හැමදාම ජනතාව වෙනුවෙන් පෙනී සිටියේ, සිවිල් ක්‍රියාකාරින්ගේ ප්‍රශ්න වෙනුවෙන් පෙනී සිටියේ. කරුණා කරලා මේක විසඳන්න කියලා අපි ඉල්ලීම කරනවා. අද බිත්තරේ මිල මෙන්න 45යි, මේ 43යි. මේක වැල්ලවත්තෙන් ගත්තේ. මෙන්න බිත්තර දෙක පෙන්වන්න. ඔන්න බිත්තර දෙකේ සයිස් එක 45යි 43යි. හැබැයි ගිය සතියේ 22යි 23යි 24යි 28යි. මේ බිත්තරේ මෙහෙම වැඩි උනේ කොහමද? මේ කූල් ටික, කූල් රූම් ටික අනිවාර්යෙන් වහන්න ඕන. ජායල කූල් රූම් ටික තියෙන මහත්තයර කියනවා ඔබතුමාත් මේකට සහයෝගය දෙන්න. ඔබතුමාත් සහයෝගය දෙන්න. දීලා ඔබතුමා මේකට සහයෝගය දීලා මෙන්න මේ වැඩේ කරන්න අහිංසක ජනතාව වෙනුවෙන් මේ
පෝෂණය වෙනුව රටේ දූදරුවන්ගේ අනාගත දූදරුවන්ගේ පෝෂණය තියෙන දරුවෝ ටිකක් හදන්න අපි සහයෝගය දෙමු. ඒ වෙනුවෙන් කැප වෙන්න. හැබැයි මේකට අපි සතිය රජයටත් පාරිභෝගික අධිකාරියට කාලය දෙන්නේ. ඊළඟ සතිය අපි එන්න සූදානම් මේකේ ප්‍රගතිය බලන්න. අපි අනිවාර්යෙන් එනවා. ඇවිල්ලා එදාට හැබැයි අපි මෙතෙන් දෙන්නේ මේ නිලධාරීත් එක්ක මෙහෙම සාකච්ඡා කරන්න නෙවෙයි කියන එකත් අපි කියනවා. මම හර්ෂන රුක්ෂන් සමස්ත ලංකා ආපන ශාලා සහ වන්නලිමියගේ සංගමේ සභාපති. අත වශයෙන්ම 76 වසරක සාපයන් නිමා වෙලා නව පරිවර්තනයක් ආවා ශ්‍රී ලංකා දේශපාලන ඉතිහාසයේ. නමුත් අපි දකින පරිවර්තනේ තාම වෙලා නැහැ. අපි අද ආවා පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය. හේතුව මේ බිත්තරේ සම්බන්ධයෙන්. මේ බිත්තර සම්බන්ධයෙන් තමයි අපි ආවේ. ගිය සතියේ ගිය සිකුරාදා වෙද්දී ඔය බිත්තරේ රුපියල් 22 සිට ඉහළට තිබ්බා. 22 25 28 වෙනකන් තිබ්බා. එක පාට ඉරිදා. මේක නගිනවා 45ට. එතකොට මේ බිත්තරේ මිල දවස් 3ට වැඩි වෙන්න සත්ත කෑම මිල වැඩි වුණාද? විටමින් මිල වැඩි වුණාද? විදුලි බල මිල වැඩි වුණාද? ඒ හැර මොනවද වැඩි වුණේ? ඒක හන්ද මම කියනවා මේ ඉන්න ඔය එක එක අප්පුහා මිලට මේ රටේ පාරිභෝගික ජනතාවගේ බඩගින්නත් එක්ක ඈ මන්ද පෝෂණෙත් එක්ක සෙල්ලම් කරන්න දෙන්න බෑ. ඒක හන්ද මේ පැවිදි මේ නව ස්ථාපිත පාලන තන්ත්‍රයට මම කියනවා මේ රටේ තියෙන මාෆියා නවත්තන්න. මොකද හැමදාම අපි කියනවා හම්බන්තොට 12%කට මන්ද පෝෂණේ, අනුරාධපුරේ 18%කට මන්ද පෝෂණේ, තන්තිරි මල්ලේ 12%කට මන්ද පෝෂණේ. ඔය මන්ද පෝෂණේ කියකින් එක දඩමීමා කරගන්න එපා, දේශපාලන මාතෘකාවක් කරගන්න එපා මෙතනින් එහාට. මොකද හේතුව හැමදාම කරේ මාෆියාව. බිත්තරේ රුපියල් 22කට තිබ්බක රුපියල් 45 දක්වා සතියක් ඇතුළත ඉහළ ගියේයි. මම ඇහුවේ මම අහපු ප්‍රශ්නෙට මම අහනවා ඔය බිත්තර මිල තීරණය කරන ජයලහාදේ එයාගෙන් මම අහනවා 22කට තිබ්බ බිත්තරේ 45 46ට අද යන්න සතියක් ඇතුළත මොනවද වැඩුණ කර්ම කාරණා. මම කියනවා වහන්න කූල් රූම් ටික. එයාගේ කූල් රූම් ටික වැහුවා නම් එයි ඔය බිත්තර ආනයනය කරා පසුගිය ආණ්ඩුවේ නලින් ෆර්නාන්ඩෝ එමුතුමා ඉන්න කාලේ ඔය බිත් ආනයනය කරේ මේක ඉල්ලුමට අනුව සැපුමක් නැති හන්දා. නමුත් අපි ඊට පස්සේ ආයෙත් බිත්තර ආනයනය කරාට පස්සේ මේ ලැඩර මේක ඉක්ෝල් වෙන්න බෑ. ඉල්ලුමට සරලන සැපුම එන්න ඕනේ. ඒ ඇවිල්ලා ආනයනක බිත්තරේ ඉඟ වුණා රටේ. අයියේ ඒත් ඔය ආදේ තමයි ගිල්ලි වල ගහගත්තේ ජයල කූල් රූම් වලදී. ඒක හන්ද බිත්තර කන උඩා දරුවට වයෝවෘද්ධ මිනිස්සයතුල් සියලුම දෙනාට මේ බිත්තරේ කණ්ඩ තියෙන ආශාව අයිතිය නැති කරන්න එපා. මේ යන විදියට අද පටන් ගත්ත වර්ෂාවයි මේ එන්න කඩින පින්කම් කාල ඉදිරියේදී මේ මාසේ වැස්සොත් එහෙම මේ බිත්තරේ මම අද කිව්වා කියලා හිතාගන්න රුපියල් 100ට යනවා. හේතුව ඊළඟ පාර හෙට අනිද්දාට මාතෘකාවන් නිර්මාණය වෙනවා. ෆාම් ඔක්කොම කොටු ඔක්කොම පොකුල් කොටු ඔක්කොම වතුරට අවු වෙලා සත්තු මැරලා බිත්තර නැහැ. ඒක හන්දා දැන් හරි නියාමනයකට එන්න දැන් පාරිභෝගික සේවා අධිකාරියේ යුතුකම කරේ නැත්තම් මේකින්න මාතුරුන්ගේ රැකියාව උන් නැත්තම් හරණි අමරසූරිය අග්‍රාමාත්‍යමියට තමයි අධිකාරිය බාරව තියෙන අමාත්‍යවරියා රටේ දෙවෙනි පුරවැසියා. එතුමිය ගෘහණියක් විදියට අම්මා තම්බලා දෙන බිත්තරේ දරුවාට කන්න තියෙන අයිතිය නැති කරන්න එපා කියලා මම ඉල්ලනවා. ඒක හන්දා මේ බිත්තරේ තව රුපියල් 40 50 කියලායි මේ වර්ෂාව තව දවස් දෙකක් තුනක් පැවතුනොත් එම ඕක තමයි ඊළඟ මාතෘකාව දඩමීමා කරගන්න මේකවල. ඒක හන්දා ගරු ජනාධිපතිතුමනේ ඔබතුමා නියත වශයෙන්ම මේ මාෆියාව නවත්තන්න අද සිට ක්‍රියාත්මක කරන්න. අද ක්‍රියාත්මක වුණොත් එම පැය 72ක් ඇතුළත බිත්තරේ රුපියල් 24 බස්සන්න පුළුවන් අය. මේ ප්‍රශ්නේ දිගින් දිගටම උග්‍ර වෙලා යනවා. මේ බිත්තරේ පෞද්ගලික ජනාධිපතිවරණයට හියලෙන් තිබුණේ බිත්තරේ 50 60 50 අතර ගානකට තිබුණා. මේ ජනාධිපතිවරණයෙන් පස්සේ එකපාරටම රුපියල් 10 රුපියල් 20 ගණන් වලට බිත්තරේ ආවා. ඒතකොට ඒ ආවේ කොහමද? ඒතකොට මේගොල්ලන්ගේ මේ යම්කිසි මේ ගුණ ස්කූල් රූම් වල මේවා තැම්පත් කරගෙන ඉඳලා විතර 10-14ක් කියලා අපේ සහෝදරයෝ කිව්වා වගේ 10-14 කූල් රූම් වහන්න කියන්නේ ඇයි? ඒ 10-14ක් ඇතුළට පෙන්වොත් විතර නරක් වෙනවා. ඒතර මේගොල්ලන් එළියට දාන්න වෙනවා. ඉතින් ඒ නිසා තමයි ඒ කියන්නේ. ඊළඟට ඒක තමයි දැන් මේ ජනාධිපතිවරණය පස්සේ මේ විතර අඩුවෙච්ච වෙලාවේ උඟා කොලාත්වල අපි දැක්කම විතර නරක් කළා දිනවා. ඒ නරක් කළා දින විතර කොහොමද අඩුවට අරන් මිනිස්සු බලන වැඩිපුර ගත්තා. අරන් ඉන්න කරෝඩ විතර නරක් කළා. ඇයි ඒ? අර තැම්පත් කළා කූල් රූම් වල මේ තියාගෙන ස්ටොක් ගණන් තියාගෙන තේවා අන්න නරක් වේගෙන එනකොට දැම්මා ඔය එළියට. ඒකින් දුප්පත් ජනතාවට මේ දරුවට මේ පෝෂණය දෙන්න මේ බිත්තරයක් වැල් විසි ගන්න ආවම අම්මලා තාත්තලා සතුටෙන් කෑවා. අනුර කුමාර සහෝදරයාට
ඇත් කිව්වා. අනේ ඔබතුමා මේ මේ ආවට පස්සේ මේ වගේ මේ ආශ්චර්යයක් වුණානේ කියලා. ඒ නිසා මේ ආශ්චර්යය දිගට මේ අනුර කුමාර සහෝදරයාට අපි ඔක්කොම සහයෝග දෙමු. මේ මේ කූට ව්‍යාපාරිකයෝ සම්පූර්ණම එලා දැකලා ඒ ඔක්කොම වඩ කූල් රූම් නවත්තන්න, නවත්තලා මේක බලමු ඉස්සරහට මොනවද අපිට දෙන්න පුළුවන්. රටේ ජනතාවට මේ බිත්තර විතරක් නෙමෙයි, අපි බිත්තර ගැන විතරක් කතා, මිනිස්සු අපිට කතා කරන්න පුළුවන් මේ බිත්තර ගැන, පොල් ගෙඩි ගැන කතා කරන. අපි පාරිභෝගික මේ වෙනුවෙන් කතා කරන්නේ, පාරිභෝගික ගැන ඇඳුමේ ඉඳලාම කතා කරනවා. මොකක් හරි තියෙනවා නම් මොනාද පාරිභෝගිකයා ගන්නෙ මිල බඩු මොනාද, ඒ හැම වෙලෙම අපි පෙනී සිටිනවා. සමහර මිනිස්සු කියනවා මේ බිත්තරේ ගැන, මම දකින සමහරු කියන මේ බිත්තරේ ගැන කතා කරන බිත්තරේ ලොකුම ප්‍රශ්න කියලා. බිත්තරේ ප්‍රශ්නය තමයි මේ පොඩි ගලවට දෙන. නමුත් අපි පාරිභෝගික වෙනුවෙන් අපි කතා කරන අපි හැමෝම මේ පාරිභෝගිකයා මිලදී ගන්න ඇල්පෙන්තේ ඉඳලා මොනවාරි දෙයක් අර කියනවා නම් අපි ඒ වෙනුවෙන් නැගී පෙනී සිටිනවා කියන එක අපි ඔබතුමාට දන්නවා. ස්තුතියි.